ඒතර මාර්ගයේ වැඩෙන කොට කියන්නේ අර මේ මේ වේගය කියන එක අර මේ මාර්ගඵල ලබන කොට අර වේගය තුනී වීම අඩු වීමක් වගේ ද අපි හඳුනන්නේ එහෙමද මෙහෙමනේ මහත්ව දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් ලැබනවායි කියලා කියන්නේ සෝවාන් ඵලයේ ලැබනවායි කියලා කියන්නේ මොකද්ද පංච උපාදාන ස්කන්ධයේ වේගය තෘෂ්ණාවේ වේගය අපි අඩු කළා කියන එකයි තේන ආත්ම භාව හතකට අපි වේගය අඩු කරනවා අපාය ගාමී නොවන අකුසල් බවට අපි මේ වේගය අඩු කරගන්න තේනවා ඒතර වේගය නැති වුණේ නැහැ සෝවාන් ඵලයේදී එහා වේගය හීන කරගත්තා තේනවා හීන කරගත්තේ කුමක් තුලින්ද දෙරුවන් කෙරේ අචල සද්ධාව තුලින් සීලය ආර සීලයක් තුලින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවය තුලින් එහෙනම් යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් උනායි කියලා කියන්නේ මහත්වයාගේ පංච උපාදාන ස්කන්ධේ තෘෂ්ණාවේ ගමන් වේගය එයා උපරි මහත්ම භාව හතකට අවේග අවේගවත් භාවයට පත් කරගත්තා සී වේගය වේගය සීමා කරගත්තා තේරෙනවද ඒ වේගය සීමා කරගත්ත නිසා මෙයා තුලින් සිල්පද නිසා සකස් වෙන්නා වූ අපායගාමී අකුසල් සිල්පද බිඳීම නිසා සකස් වෙන්නා වූ අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ එතනින් ගියම් බුදුරජාන් වහන්සේ කිරිය අචල සද්ධාව නිසා අනේ සීලවත කිරිය බැඳීමක් සකස් වෙන්නේ නැහැ. ඒතර පංච උපාදාන ස්කන්ධේ කිරිය අධික වූ මේ සතර අපායට වැටෙන්නා වූ එහෙම නැත්නම් අකුසල් සිද්ද බලවත් අකුසල් සිද්ද වෙන්නා වූ ලෝභ සිතක් සකස් වෙන්නේ නැහැ. මොකද යා පංච උපාදාන ස්කන්ධයන් ඉතින් එතනදී පැහැදිලි වෙන්නේ වේගය යම් ප්‍රමාණයකට බාල කරායි කියන එක නයි. සබෝදාගාමී තැන්දී තවත් එයා වේගය අඩු කරගන්න. අනාගාමී ඵලයේදී යා පරිමේට මඩු කර ගන්නවා. මොකද කාමයන් නිරෝධය කරලා තියෙන්නේ. රහත් මේ උතුම් සෝවාන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ එයා සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගේ නිරෝධය කරනවා. යන ඇත්තුවා. තේන පස්සේ ළඟින් මේ රාතන් වහන්සේ හැම වෙලාවම නවතිනවා. එස නැවත භවයේ සකස් කිරීමක් සිද්ධ වෙන්නේ සංස්කාර රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංස්කාර රැස් නොකරන නිසා ඊට අදාළ විඥානය සකස් වෙන්නේ නැහැ. සත්සත් මේ මනුෂ්‍යයා තුළ එතනදී අපි කල්පනා කරන්න ඕනේ මාත්‍ය මනුෂ්‍යයා තුළ වේගය සකස් කරන්නේ තෘෂ්ණාව විසින්. උමක් කෙරේ තියෙන තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ තියෙන තෘෂ්ණාව. එනයිටි අපි කල්පනා කරන්නේ මනුෂ්‍යයාගේ වේගය වැඩි වෙන්න තෘෂ්ණාව විසින් සකස් කරගන්නා වූ වේගය වැඩි වෙන්න මොකද සිද්ධ වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසෙන් වැඩි වෙන. එච්චරයි. වේගය අඩුවෙන්නේ ඒ කියන්නේ තෘෂ්ණාව ජීවිතෙන් අඩුවෙන්න ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය අඩුවෙන. වේදනාව නිරෝධය කරපු රහතන් වහන්සේ ඒ සියල්ලම නිරෝධය කළා දාන. නමුත් අතීත සංස්කාර උන්වහන්සේට විපාකෙට එනවා ඒක වළක්වන්න බැහැ. නමුත් වර්තමානයේ උන්වහන්සේ අනාගතයේ උදෙසා නැවත ජරා ව්‍යාධි මරණ සකස් කිරීම නැහැ.